ශ්‍රී ලංකාව කියන්නේ හරි පුදුම රටක්. ඉන්දියන් සාගරයේ මුතු වෙටේ ජීවත් වෙන අපි ලංකාව වටේටම මේ රට වටේටම ස්වභාවික සම්පත් පුරවගෙන අවුරුදු 25000කට එහා පැත්තේ අපේ උතුම් මිත්තෝ කරපු ගියපුවා දේවල් ගැන පුරාජීරුකම් කී කියලා තාමත් සංවර්ධනය වෙන්න මාරම ගේමක් ගන්න. ඉතින් මෙන්න මේ සමාජ කතිකාවත කරන්නට අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තමයි අපි වයිස් ටීවී තුලින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නට කල්පනා කරේ. අපි මෙතනදී පුළුල්ව නිදහස්ව එකිනෙකාගේ අදහස් හොමාරු කර ගැනීම පමණයි. එහෙම නැතුව කිසිම මඩගැසීමකට කරන ව්‍යාපෘතියක් නෙවෙයි. ඉතින් එහෙම කරන අපි අද ඇවිල්ලා තිනවා අපිත් සමග සම්බන්ධ වෙන්න සුවිශේෂී පුද්ගලෙක්. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු කීපයකම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නමින් රවි අබේසුදි. අයිබෝන්. ඉතින් පළවෙනි ප්‍රශ්නය, ඔබ කවුද, මොනවද කරන්නේ? ඔව්, මම කිව්වා වගේම සිලන් බැංකුවේ අධ්‍යක්ෂක තමයි. ඒ වගේම HNB ඇෂුරන්ස් ඉන්ෂුරන්ස් කම්පනියේ අධ්‍යක්ෂක තමයි. ඒ වගේම ලංකාවේ කැන්ඩර් කියන ආයතනය, කියන්නේ ඒක මුල්්‍ය අංශයේ කොටස්වෙන්ද පොලිස් සහ ඉන්වෙස්ට්මන්ට් ඇසට් මැනේජ්මන්ට් යුනිට් ට්‍රස් පැත්තේ තියෙන සමාගමක්. ඉතින් ඒ මුල්්‍ය අංශයේ ඉස්සලාම මගේ දැනුවය මම තමයි ලංකාවේ ෆිච් රේටින්ග්ස් කියන සමාගම ඇති කරේ. ඒ මුල්්‍ය අංශයේ අවුරුදු 20-30 ගාන ගැච්චන 30ක් විතර හොඳ පළපුරුද්දක් තියෙනවා. ඉතින් ඒ පළපුරුද්ද මම හුඟක් යම්කිසි දැනුමක් මම ලබා ගත්තට ඒ දැනුම මට රටට ලබා දෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක ගැන මට ඒ தත්ත්වය ඇති වුණේ මහා බැංකුවෙත් මම පත් කරා කොමිටියකට. ඒ කොමිටියේ මම දැක්කා හුඟක් කට්ටිය සිවිල් ඉවි නසා ගන්නවා මුල්්‍ය ප්‍රශ්න නිසා. මගේ දැනේ ඉතාමත්ම හොඳ මාතෘකාවකට අපි ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා කිව්වොත් නිවැරදි. ඉතින් මේ දිවි නසා ගන්න කෑල්ල කියද්දි මටත් පොඩි දෙයක් මතක් වුණා. ඒ අනුව මම පළවෙනි ප්‍රශ්නේ හදාගත්තා. මේ පහුගිය කාලේ ලංකාවේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ එක එක තැන්වල අපි මුදල් ආයෝජනය කරන. මොකද අපිට ඉක්මනට ධනවත් වෙන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නයක් මම කියන්නම්. මට ටක් ගාලා I want to be rich. ඉතින් අපි බලනවා කොහේ හරි තැනක් කමන්නේ වැඩිපුර පොලියක් කමන්න නම් අපි ගිහිල්ලා සල්ලි ඉන්වෙස්ට් කරනවා. සමහර කට්ටිය අපි දැක්ක පහුගිය දවස්වල රූපවාහිනී ඇතුලේ මේ තමන්ගේ මුළු සේසතම ගිහිල්ලා දාලා. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? මේ අපේ රටේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන එක ගැන නොලෙජ් එකක් අපේ සමාජයේ මදිද තියෙනවා? එහෙම නැත්නම් හරි එඩියුකේෂන් එකක් අපිට හම්බෙලා නැද්ද? වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ මූල්‍ය සාක්ෂරතාව එන ෆයිනෑන්ෂල් ලිටරසි කියන එක ඉතාම අඩුයි. හේතුව අපේ දියුණු රටවල් එක්ක සංසන්දනය කරාම අපේ රටේ 35%ක් විතරයි ජනතාව දැනුවත් වෙලා තියෙන්නේ මූල්‍යයන්සේ. නමුත් අනිත් රටවල් බැලුවොත් 60%ක් විතර අඩුගාලේ දියුණු රටවල් වල මූල්‍ය සාක්ෂරතාව නැත්නම් මූල්‍ය දැනුම ජනතාව ඇතුළේ තියෙනවා. ඉතින් ඒ ගැප් එක ඒක අතිවිශාල ලෙස බලපානෝ ඒ මූල්‍ය දැනුම නැති කට්ටියට. උදාහරණයක් වශයෙන් කිව්වොත් පර්යේෂණවලින් පෙන්නලා තිනවා ඔය මූල්‍ය දැනුම තියෙන කට්ටිය සහ මූල්‍ය දැනුම නැති කට්ටිය අතර වෙනස ඒගොල්ලන්ගේ වත්කම් වල දෙගුණයක් විතර තියෙනවා අර මූල්‍ය දැනුම තියෙන කට්ටිය. මූල්‍ය දැනුම නැති කට්ටියට වත්කම් නැමේ ඒගොල්ලන්ට තියෙන්නේ බැලකම්. ඉතින් ඒ தත්ත ඇති වෙන්න හේතුව තමයි අපේ ඉස්කෝලවල අපේ පාසල්වල ඒ දැනුම ලබා දෙන්නේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව නිසා තියෙන රටේ හුඟක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා දැන්ට. එකක් තමයි හොය විදියට කොහෙද අපි ආයෝජනය කරන්න ඕනේ කියන අපේ තියෙන බොහොම සංචික් මුදල් ටික පරිස්සමින් ආයෝජනය කරන්න බැරි කම. අනිත් පැත්තෙන් අපි වැරදි විදියට ණය ගන්නවා. ඉතින් දෙකෙන්ම ආනිසංස තමයි අර දිවි නසා ගන්න රට ජනතාවට වෙන්නේ ඔය මූල්‍ය දැනුම නැතිකම. ඉතින් තව ප්‍රශ්නයක් තමයි මේ අපිට තියෙන මේ ඔබතුමා කියනකොට දෙවෙනි ප්‍රශ්නට මං එන්න හිතුවේ අපිට මේ මට තියෙනවා මේ ප්‍රශ්නේ පඩි ගත්තට වැඩක් නැහැ පඩිය ඉතුරු වෙන්නේ නැහැ. මං හිතන්නේ අපේ බලන් ඉන්න විවර්ස්ලා හැමෝටම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. නෑ කියන්න එපා කවුරුත් ඔක්කොටම තියෙනවා මං දන්නවා. ඉතින් මේ ඇත්තටම ගොඩ පඩිය ගන්නවා පඩිය ඉතුරු වෙන්නේ නැහැ කොහොමද මේක මැනේජ් කරගන්නේ? ඔව් ඒකේ තියෙන්නේ අපේ දෙකක් තියෙනවා. අපිට ඉංග්‍රීසියෙන් කිව්වොත්
needs and wants කියලා. අපේ අවශ්‍යතා සහ ආශාවන්. ඔය දෙක හරියට බැලන්ස් කරගත්තේ නැත්නම් අපි හැමතිස්සෙම නැඹුරු වෙනවා ආශාවන් පස්සේ යන්න. එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ ආදායම පොඩ්ඩක් හරි වැඩි වෙනකොට අපි වේදන්වත් වැඩි කරගන්නවා. ඔය හේතුව නිසා. ඉතින් ඩිගටිම වේදන් වැඩි කරගත්තම අපේ වත්කම් වැඩි කරෙන්නේ නැහැ. වැඩි වෙන්නේ වගකීම්. එහෙම නැත්නම් liabilities. Liabilities වැඩි වෙන්න දැන් හුඟක් තැන්වල ණය වුණත් දෙන්නව. දැන් ඉතින් රස්සාව හම්බ වෙලා 8000කට වඩා පඩිය හම්බ වෙනවා නම් බැංකුවෙන් පොඩි personal loan එකක් ගන්න බලනවා. ඔය loan ගන්න ගියාම liabilities වැඩි වෙන්නේ. වගකීම් වැඩි වෙන්නේ. එතකොට කවදාකවත් බෑ ගොඩ එන්න. ওই ප්‍රශ්නේ නිසා අපිට කරන්න අවශ්‍ය අපේ ආදායම වැඩි කරගන්න නම් ඒ ආදායම සවක් කරලානේ හම්බෙන්නේ. අපි මුදල් වලිනුත් ආදායම ලබා ගන්න. Get the money works for you. ඉංග්‍රීසි කියලා. ඒක කරගන්න නම් වත්කම් වැඩි කරගන්න ඕනේ. ඔය එතකොට තමන්ගේ රස්සාව වෙනුත් ආදායම එනවා. වත්කම් වලිනුත් ආදායම එනවා. දැන් සාමාන්‍යයෙන් සල්ලි තියෙන එක්කනේ බැලුවොත් එයාට තියෙනවා වත්කම් වලින් ආදායමක්. ටිකක් කල් යනකොට අවුරුදු 20ක් 30ක් යනකොට එයාට පඩියට වඩා ලැබෙන්නේ වත්කම් වලින් ආදායම. අන්න ඒ தത്വෙට යන්න නම් අපි අර ඉස්සෙල්ලාම කියපු අඩු කරගන්න ඕනේ අපේ ආශාව. අපේ අවශ්‍යතාව විතරක් නේදම් කරන්න. ඒ කියන්නේ මට තේරිච්ච විදිහට මම ඔබෙන් අහන්න. ඒ කියන්නේ අපි තුමුද මම පඩි ගන්නවා කියලා. මම ගන්න පඩිය මං කළ යුත්තේ ඒකෙන් ලෝන් එකක් ගැනීමේ බලාපොරොත්තු නෙවෙයි. නමුත් ඉඩමක් ගන්න අන්න ඉඩමක් ගන්න ආදායම් ලැබෙන විදියට. ඒ කියන්නේ rent income එකක් හම්බ වෙන විදියට. එහෙම නැත්නම් 60 deposit එකක් දාලා ඒකෙන් පොලිය anu ලබා ගන්න විදියට වැඩ සලස්වා ගන්න එක. නැත්නම් අනිත් පැත්තට වෙන්නේ අපේ ආසාවන් නිසා අපි නැඹුරු වෙනවා. තව තව වේදම් කරන්න. ඉතින් වේදම් ආදායම් වැඩි වෙනකොට වේදමත් වැඩි වුණොත් අමාරු වැටෙනවමයි. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මගේ දැනේ බොහොම වැදගත් කාරණාවක් එතන ඉදිරිපත් වුණේ. ඉතින් ඔබත් ඔන්න දැන් අලුතින් රස්සාවකට ගිහිල්ලා දැන් පඩිය දැන් ලැබෙනවා නම් ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නා නම් දෙපාරක් හිතන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔය එතන තවත් මේ එකක් මම කියන්න ඕනේ අපි යම්කිසි සැලැස්මක් ඇති කරගන්න ඕනේ අපේ ටාගට් එකට. ඒ අමුවටම තියෙන්න ඕනේ මොකක් හරි අරමුණක් සඳහා වැඩ කරන්න. සල්ලාම පඩිය ලැබුණම කොටසක් වින් කරගන්න අර වත්කම් වැඩි කිරීමට. ඒ කියන්නේ ආයෝජනය සඳහා වින් කරගන්න. ඊට පස්සේ වේදම් කරන්න. අපි කරන්නේ අනිත් පැත්ත. වේදම් කළා ඉතුරු වෙන ටික තමයි සේව් කරන්නේ. ඉතුරු කරනවා කියන්නේ. එතනින් තමයි මාරු වැටෙන්නේ. ඊට පස්සේ අර සැලසුම සඳහා යමු වෙන්නේ. කියන්නේ ඒකට සම්කිසි අදිෂ්ඨානයක් අවශ්‍යයි. නිකම්ම බෑ. හරි ඒ තැනට එන්න. හරි මම දැන් මෙච්චර වත්කමක් ඇති කරගන්නවා අවුරුදු 5ක් ඇතුළත. එතකොට ඒ කියන්නේ ඒකට ඒ ටාගට් එක ඇචීව් කරන්න නම් යම්කිසි ගාණක් ඉතුරු කරනවා. කොහොමද කරන්නේ? උදාහරණයක් වශයෙන් මට අවශ්‍ය නැහැ සිගරට් බොන්න. ඉතින් මම සිගරට් බොනවා නම් ඒක නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් මම හැමදාම උදේට පිටතනකින් කෝපි එකක් හරි බොනවා. එතකොට ඒකට රුපියල් 10ක් 15ක් යනවා කියු. ඒක නවත්ත ගත්තොත් ඒ ගාණ ඉතුරු වෙනවනේ. ආන්න ඒක තමයි ආයෝජනය කළා වැල් පොලියට යොමු වෙනවා. වැල් පොලිය තමයි පුදුමාකාර දෙයක්. ඒක අවුරුදු ගාණක් යනකොට ඒ මුදල් වලට වැල් පොලිය ලැබෙනවා. පොලියට පොලිය ලැබෙනවා. ඒකෙන් තමයි පුදුමාකාර විදියට අවුරුදු මම හිතන්නේ 10ක් විතර ඇතුළත සිගරට් එකක් බොන්න නැතුව හිටියොත් මිලියන් එකක් හොයාගන්න පුළුවන්. ඒක ලක්ෂ 10ක්. අන්න ඒක සුළු මුදල් සිගරට් එකයි. අපි හිතන්නේ නේ මම දන්නේ නැහැ කියන එක පරිසි බද්දෝ කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙනන්න ඔකර අන්න මිලියන එකක් හම්බ වෙනවා. ඔය වගේ පොඩි ගාණක් දවස ගාණේ ඉතුරු කරලා ඒක හරි විදියට ආයෝජනය කරොත් ඒ මුදලෙන් විශාල වැල්පොලියක් නිසා වැල්පොලිය ලැබෙන නිසා වැඩි කරගන්න පුළුවන්. ඒ ආයෝජනය කරනකොට හැබැයි මතක තියාගන්න ඕනේ ඒකේ අවදානම හොයලා බලලා ආයෝජනය. ඒකට තමයි ණය වර්ගීකරණය එහෙම නැත්නම් ක්‍රෙඩිට් රේටින්ග්ස් තියෙනවා. එතකොට ඒ තැන ඒකේ අවදානම ඒකෙන් තමයි A B C ඒ කියන්නේ A AAA AA A කියලා තියෙනවා. ඒ විදියට බලලා ආයෝජනය කරනවා. ඒක තමයි ඉතාම වැදගත්. මොකද එකම තැනකට නොදා ඉන්න එකත් අනිත් එක ඒ කියන්නේ ඩයිවර්සිෆිකේෂන් විවිධාංගීකරණයක්.
එකම තැනක ඉන්වස් කරන්න එපා. තැන් කීපය විශේෂයෙන් මේක කරෙන්න ඕනේ. මොකද අපේ ලංකාවේ මම දැකලා තියෙනවා ෆයිනෑන්ස් කම්පනීස් හුඟක් ඒවා වැටිච්චේ වැඩ ඔක්කොම මුදල් එකම තැනක දාලා. මොකද ඒ පොලිය විතරක් බලලා පොලිය වැඩි නිසා එතනට ගිහිල්ලා ඔක්කොම දානවා. ඒක බහා භයානක වැඩක්. දැම්මම සල්ලි දාන්න ඕනේ අර ක්‍රෙඩිට් රේටින් එක බලලා ඒ අවදානම තමට දරන්න පුළුවන්ද කියලා. ඒක තේරුම් ගන්න බොහොම ලේසි එක. ඉස්කෝලේ ගියානම් අර තියෙනවනේ රිපෝට් කාඩ් එකේ ඒ කියන්නේ හරි ෂෝ. බී එකක් අමුණොත් එච්චරම හොඳ නෑ. නමුත් සී එකක් අමුණොත් නම් වැඩක් නෑ. කියන්නේ තමන් එච්චර දක්ෂ නෑ කියන එක ඒ සබ්ජෙක්ට්. ඒ එක තමයි මේකෙත් වෙන්නේ. ඒ තේරුම් ගත්තොත් එතන අර ෆයිනෑන්ස් කම්පැනි රේටින් එක බලලා බැංකුව අසා ෆයිනෑන්ස් කම්පැනි රේටින්ස් වෙනස් වෙනවා. ඒ වගේම පොලියනුපාතය එතනත් තියෙනවා. සමහර විට හොඳ රේටින් තියෙන තැන්වල පොලියනුපාතයත් හොඳයි. නමුත් අඩුම රේටින් තියෙන තැන්වල කියන්නේ අවදානම වැඩිම තැන්වල පොලියනුපාතයත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔක හොයලා බලන්න නැතුව ආයෝජනය කරන තමයි වැටෙනවා. ඉතින් සැහෙන හොඳ කරුණු කාරණා කීපයක් අපේ බලගින් විවසලට ඉතින් හමුණා කියලා මම අපි හිතනවා. ඊළඟ ප්‍රශ්නය මේක තමයි බොහොම වැදගත්ම ප්‍රශ්නය. මේකත් මේ මට පර්සනලි තියෙන ප්‍රශ්නයක්. මට තියෙන ප්‍රශ්න තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. මම හිතනවා සමාජයේ සියලු දෙනාටම තියෙන මේ ප්‍රශ්නේ වෙන්නදී කියලා මම හිතනවා. ක්‍රෙඩිට් කාඩ් සහ ලෝන්ස් වලින් ණය බරින් මිරිකි සිටින කෙනෙක් නම් ඔබ ලබා දෙන උපදෙස් මොනවද ඒකෙන් ගැලවෙන්න? අපි ඉස්සල්ලාම කියනවානේ ඔය ලෝන් ගැනීම. මම ඉස්සල්ලත් මතක් කරා ලෝන් ගන්න කියලා. ලෝන් ගන්නකොට ඒ ලෝන් එකක් ගන්නෝනේ තමන්ට ඒකෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් නම් විතරයි. ලෝන් එකක් ගත්තොත් කන්සම්ෂන් එක يعني වියදම් කරන්නේ මේ පාවිච්චි කරලා කෑම බීමට. එතකොට ඒ ලෝන් එක ගෙවන්න ආදායමක් ලැබෙන්නේ නැහැනේ. ආදායම් ළමන මාර්ගයක් ඇති කරන්න ලෝන් එකක් ගත්තට කමන්නේ. හරි ඉතින්. නමුත් දැන් ක්‍රෙඩිට් කාඩ් කියන එක ඊට වඩා භයානක දෙයක්. ක්‍රෙඩිට් කාඩ් කියන එක මං ගාව තියෙන ක්‍රෙඩිට් කාඩ් ගොඩක්. නමුත් මම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ වෙලාවට අවශ්‍ය කරන මුළු මුදලම ගෙවන්න. ඒක පහසුවට සඳහා පමණයි. ඒකින් ලොකුම ඇඩ්වාන්ටේජ් තමයි අර දවස් 30-40ක් විතර පුළියන් නැතුව හම්බ වෙනවා ආදායම්. නමුත් මුළු මුදල මට ගෙවන්න හැකියාවක් තියෙන බඩු විතරයි මම ගන්නෙ. අන්න අතන ආසාවන් පස්සේ යන්නේ නැහැ. මට අවශ්‍ය දේවල්. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් වල තියෙන වැඩේ. දැන් ඕකට වැටුනොත් ණය බරට වැටුනොත් ඒක හරියට අර වලක් කපා ගත්තා වගේ තමයි. ඒ වලෙන් ගොඩ එන්න හරිම අමාරුයි. තවත් වල කැපෙනවා විතරයි වෙන්නේ. ඒ කියන්නේ ණය වැඩි වෙලා ණය බල්හැට යනවා මිසක් වලෙන් එළියට එන්න හරිම අමාරුයි. ඒක ඉංග්‍රීසියෙන් කියනවා අර මේ ඩෙට් ට්‍රැප් කියලා. ට්‍රැප් කියන්නේ Google එකට අහු වුණා. ඉතින් ඉතාම වැදගත් වෙන්නේ අර අවශ්‍යතාවයන් වලට විතරක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මේක ඩෙබිට් කාඩ්යක් වගේ පාවිච්චි කරන්න. අර පොලි නැතුව දවස් 30ක් අම්බ වෙන එක ඒක ප්‍රයෝජනෙට ගන්න. නමුත් වියදම් කළ යුත්තේ අවශ්‍යතාවයන් තදා පමණයි. ආශාවන් වලට වියදම් කරන්න එපා. ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ ඒ පීරියඩ් එකේ ඉවරනම මුල් මුදල ගෙවන්න හැකි විදියට වියදම් කරන්න ක්‍රෙඩිට් කාඩ් එකේ. එහෙම නොවි වැටුණොත් අමාරුයි. ක්‍රෙඩිට් කාඩ් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක තමයි වැඩිම. සමහර අඩුම මම හිතන්නේ 128ක් විතර. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්. 30ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ මුදල අති විශාල මුදලක්. කියන්නේ මාසෙකට 0.2යි 0.5ක් 3ක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගෙවන්න වුණාම ඉතින් අර වලෙන් ගොඩ වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි ප්‍රශ්නේ. ඉතින් වලෙන් ගොඩ වෙන්න නම් එකම දේ ඉතින් ආදායම් වැඩි කරගන්න වෙනවනේ. තවත් ණයක් ගන්නතොත් ඊටත් වඩා අමාරු වෙනවා. ඔව් ඇත්තටම මම හිතනවා ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ නවතවරක් සිතන්න. ආසාවන් පසුපස අඹා යන්න එපා. ඒක තමයි වැදගත්ම දේ. දැන් ඊළඟට අහන්න යන ප්‍රශ්නේ ටිකක් මේ ඔක්කොටම වඩා වෙනස්. දැන් ෆයිනෑන්ස් මිනිස්ට්‍රි ඔබතුමාට බාර දෙනවා මේ රටේ. කොහොමද මේක වෙනස් කරන්නේ? මොනවාද වෙනස් විය යුත්තේ? සහ ඔබේ අදහස් මොනවාද මේක හරිතනක් බවට පත් කරන්න? ඉස්සලාම මම ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එක බාර ගත්තොත් මම කරන පළවෙනි වැඩේ තමයි අපේ පාඨශාලාවල ඉස්කෝලවල මේ ෆයිනෑන්ෂල් ලිටරසි කියන සබ්ජෙක්ට් එක හැම කෙනාටම ලබා දෙනවා. ඒ මොකද හේතුව එහෙම දැනුවත් කරන ජනතාවක් ඉන්නවා නම්
අපි පත් කරලා යවන්නේ අපේ පාර්ලිමෙන්තුවට පත් කරලා යවන කට්ටිය හොඳ කෙනෙක්, ඒ කියන්නේ දැනුමක් තියෙන කෙනෙක්ව තමයි යවන්න ඕනේ. මොකද ඒගොල්ලෝ කියලන්න තීරණ සහ ප්‍රතිපත්ති ඉතාම බලපතල ලෙස රටට බලපානවා. ඒක දැන් අපි කාටත් තේරලා තියෙන එක, අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ රටේ වෙන සිද්ධිවල පැහැදිලිවම පේනවා ඒ යවන කට්ටිය ගන්න තීරණ වලින් අපිට ලැබිලා තියෙන්නේ මරණය සහ අති දරුණු තත්ත්වයක් රටට. ඉතින් ඒකෙන් දැනුවත් වුණොත් ජනතාව, එතකොට ඒකෙන් වෙන්නේ අති විශාල ප්‍රයෝජනයක් රටේ ආර්ථිකයට. මොකද ඒ දැනුවත්කමින් ජනතාව භාවිතා කරනවා හරි කට්ටිය, යම්කිසි දැනුමක් තියෙන යම්කිසි විදියට රට පරිහරණය කරන්න, පාලනය කරන්න, ඒක කළමනාකරණය කරන්න පුළුවන් කට්ටියව. ඒක තමයි එක. දෙවෙනි එක තමයි මම කරන්නේ රටේ අපේ living beyond our means කියන தත්ත්වය වෙනස් කරන එක. ඒ කියන්නේ අපිට දරන්න පුළුවන් විදියට වඩා අපි වේදම් කරනවා. ණය බර වැඩි කරගෙන වැඩි කරගෙන යන මුළු ඉන්ද්‍රි පරම්පරාවල් පිටින්ම අපි උගස් තියනවා. ඒක හරි අපරාධයක් වෙන්නේ. මොකද අපි ණය ගන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ consumption වලට, පාවිච්චිය සඳහා. ණය ගන්න ඕනේ අපේ රටේ දියුණුවක් ඇති වෙන ව්‍යාපාර ඇති කරලා ඒවෙන් ආදායම රටේට ආදායම වැඩි කරලා ඒ ණය බර ගෙවන්න. ඒකෙන් එහෙම කරන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ කොච්චර ණය ගත්තත්. නමුත් ඒකට නෙමෙයි ණය ගන්නේ, අපි ණය ගන්නේ වැඩියෙන්ම consumption වලට. කන්න දෙන්න මේව නාස්ති කරන්න අතිවිශාල විදියට අපේ නාස්තිය සිද්ධ වෙනවා. ඉතින් ඒව අඩු කරගත්තොත් පැහැදිලිවම අපිට පුළුවන් මීට වඩා හොඳ ආර්ථික වර්ධනයක් ඇති කරලා ජනතාවගේ සුභසිද්ධිය ඇති කරන්න. විශේෂයෙන්ම අපේ ජනතාව ඉතාම වැඩි වේගෙන් වයසට යනවා. තරුණ කට්ටිය අඩු වේගෙන යනවා. ඉතින් බරපතල ප්‍රශ්නයක් තව අවුරුදු 30ක් විතර යනකොට ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නත් අපේ රට ශක්තියක් ඇති කරන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය ඇති කරන්න නම් රටේ මීට වඩා හොඳ මූල්‍ය කල්මනාකරණයක් අවශ්‍යමයි. ඔව්. ඉතින් මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ දුන්න අදහස් වලින් මේ ගත හැකි අදහස් ඔබට මේ ගත හැකි මේ වගේ ගත හැකි දෙයක් ඔබට තිබේ නම් මං අපි කියන්න කැමති මේ වෙලාවේ මේ අයිඩියාස් ටික ගන්න, මේවා ප්‍රයෝජනෙට ගන්න, මේවා අරගෙන මේ වගේ ඕගොල්ලන්ට මොන හරි දෙයක් ඕගොල්ලන්ගේ බිස්නස් එකට වේවා, ඕගොල්ලන්ගේ පුද්ගලික පරිහරණයට වේවා, ඕනම දෙයකට ඔබට අවශ්‍යයි නම් මේ අදහස් ටික ගන්න, අරගෙන ඔබගේ ජීවිතය ශක්තිමත් කරගන්න, මේ සමාජයට ඔබගෙන් වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් මේ මනි මැනේජ්මන්ට් සහ මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන එක ගැන වැඩිදුර ඕගොල්ලන්ට දැනගන්නට අවශ්‍යයි නම් කොහොමද ක්‍රෙඩිට් කාඩ්යක් හරියට පාවිච්චි කරන්නේ, කොයි තැන්වලද අපි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ, අපේ පඩිය අපි කොහොමද හරියට බැලන්ස් කරගන්නේ, මේ හැමදේ ගැනම ඔබට වැඩිදුර මේ කතිකාවතට අමතරව දෙයක් දැන ගැනීමට අවශ්‍යයි නම් ඔබට යන්න පුළුවන් www.cfasrilanka.lk කියන ඔවුන්ගේ වෙබ් අඩවියට. මේ වෙබ් අඩවිය මොනවද තියෙන්නේ? අපේ වෙබ් අඩවිය මහා බැංකුවේ මගින් ලියපු සිංහල පොත් සහ අපි ලියපු ඉංග්‍රීසි පොත දැනට තියෙනවා. ඒ මුළු මුල්්‍ය සාක්ෂරතාව මුල්්‍ය දැනම යම් කිසිට ලබා ගන්න ඒ පොත් පිංච කියෙව්වොත් අපිට 26ක් විතර තියෙන්නේ. හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන මූලික දැනුම, ඒකටත් වෙනම පොතක් කියලා තියෙනවා. ඒ පොත් ඔක්කොම අපි සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කරන්න කරගෙන යනවා. තව මාසයක් දෙකක් ඇතුළත අපි ඒවත් ඒ බඩිරිට දානවා. දැනට තියෙන ඉංග්‍රීසි මම ලියපු පොතයි, තව කෙනෙක් ලියපු ව්‍යාපාර පටන් ගන්න පොතයි, අනිත් ඒ ඔක්කොම මහ බැංකුවේ පොත්. ඒ පොත් ටිකක් පරණයි, අවුරුදු මම දැන් 4-5ක් පරණයි. නමුත් අලුත් තාක්ෂණය, දැන් වෙනස් වේගෙන යන තාක්ෂණයට සුදුසු විදියට තමයි මේ පොත් ලියලා තියෙන්නේ. මොකද දැන් අලුත් ඒවා තියෙනවා, වොලට් කියලා ඒවා. ඉතින් ඒවා බොහොම හොඳයි. නමුත් හැමදේම පරිහරණය කරන්න එමසි දැනුමක් අවශ්‍යයි. ඒ මූල්‍ය දැනුම තමයි අපි මේ දෙන්න සලස්වන්නේ. CFA කියන්නේ ලෝකේ ඉස්ලාම්ම හොඳම මේ මූල්‍ය වල්ලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ සහ ලෝකයේ මුළු සොසයිටි එකේම, ඒ කියන්නේ මුළු ජනතාවගේම මුල්‍ය දැනුමීමේ වැඩවීමක් ඇති කරන්න. මොකද හැම රටේම වෙනවා අකරතැබ්බ, ඒ වගේම නරක දේවල්.
මිනිස්සු නමග යවනොස් ඒ හොරුන්ට අහුවෙන අර පිරමිඩ් ස්කීම්ස් වගේ තියෙන. ඉතින් ඒවට අහුවෙන්න ලංකාවෙත් පහුගිය දවස්වල කීප දෙනෙක් ඉතින් ඒ වෑන් වළක්වලා ජනතාවගේ මූල්‍ය දැනුම වැඩි වුණොත් තමයි හරි මාර්ගයට යන්නේ. ඉතින් ඒ පැත්තට යමු වෙන්න තමයි මේ දැනුම ලබා දෙන්නේ. ඉතින් මම හිතන්නේ බොහොම වැදගත් කෙනෙක් ඇවිල්ලා ඔබට කිව්වොත් එහෙම මචං මෙන්න මෙතන සල්ලි දාන්න. මේ මේකෙන් පොලිය දෙගුණ වෙලා එනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කිව්වොත් එහෙම එන්න අපේ නෙට්වර්ක් එකට ජොයින් වෙන්න. මේ නෙට්වර්ක් මාකටිං එකට ජොයින් වෙන්න. එහෙම කියලා මේකෙන් වැඩිපුර සල්ලි හොයාගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඔබ සල්ලි ඒකට යොදවන්නට කලින් අපි ඉල්ලීමක් කරනවා. ඔබට හැකිනම් www.cfasrilanka.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඒ පොත් පිංච කියවන්න. මොකද මං හිතනවා ඔබ අමාරුවේ වැටෙන්න කලින් ඔබට මේ ඒක නවත්ත ගන්නට පුළුවන්. මොකද ඔබ අමාරුවේ වැටෙන එක තියෙන්නේ ඔබ ඇතේ. ඔබගේ ඔබ දැනගන්න ඕනේ ඔබ මොනවද කියවලා මොන විදියටද මේ ඔබගේ මුදල් ආයෝජනය කරන්න කියලා. ඉතින් අවසාන වශයෙන් මම අහන්න කැමති මේ සබේසූරියකින් අලුතෙන් බිස්නස් එකක් කරන්න මම හිතාගෙන ඉන්නවා මේ ලංකාවේ ගොඩක් කට්ටියට දැන් අලුතෙන් බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට වැදගත් වෙයි ඔබතුමාගෙන් ලබා දෙන ගුරුවරකම. ඒකත් අපේ රටේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. උදාහරණ නෙමෙයි පරිශ්‍රණ වගේ පෙන්වලා තියෙනවා අපේ වැඩ කරන ජනතාවගෙන් 9%ක් විතරයි ව්‍යාපාරය පටන් ගැනීම සඳහා යොමු වෙලා තින්නේ. වෙන රටවල 30%ක් විතර යොමු වෙනවා. අමෝම ඉතින් ව්‍යාපාරය පටන් ගන්න නැහැ. ඒක ලේසි පහසු වැඩකුත් නෙමෙයි. සෑහෙන කැපවීමක් කරන්න ඕනේ. සෑහෙන අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ ව්‍යාපාරයක් ගෙනියන්න. ඉතින් ඒකට අපි ඉරිසියා කරනවා හුඟක් කට්ටිය. යම් කිසි කෙනෙක් අපේ ධම්මික පෙරම දැන් වගේ කෙනෙක් දිනු වෙලා තිනව නම් ඒක ඉරිසියා කරනවා මිසක් ඒකෙන් ඒකේ අදහසක් අරගෙන ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒකට අවශ්‍ය කරන්නේ මූලිකවම මූල්‍ය දැනුම. මොකද මූල්‍ය පරිහරණය ව්‍යාපාරයක් කරනකොට මූල්‍ය පරිහරණය කරන්නම අවශ්‍යයි. ඒකේ ආදායම් අවියදම් තියෙනවා. විශේෂයෙන්ම කෑෂ් ෆ්ලෝ කියන එක. කෑෂ් කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කෑෂ් ෆ්ලෝ මැනේජ් කරන්න ඕනේ. මොකද අපි ගිහිල්ලා මුදල් හිර කරගත්තොත් විශේෂයෙන්ම අර ඩෙටර්ස් කියන ඒවට ඒකෙන් අමාරු වෙනවා. හුඟක් කට්ටිය ඉන්නවා ව්‍යාපාරය පටන් ගන්න මුදල් මුලදි හොඳට කරගෙන යනවා. නමුත් තණ්හාව වැඩි වෙනවා. ඒ තණ්හාව වැඩි වෙලා වේගෙන් එක්ස්පැන්ෂන් කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරන්න හදනවා. ඒක නිසා අමාරු වෙනවා. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා අපේ සාමාන්‍ය මූල්‍ය ආයතන ණය දෙනවා කතා කරලා මෙන්න තවත් ණය කියලා. මම දැකලා තියෙන දෙයක් තමයි ඒකට මම ඉංග්‍රීසියෙන් කියන්නේ irresponsible lending. මූල්‍ය ආයතන මුදල් දෙනවා අර හොඳට ව්‍යාපාරය කරන කට්ටියට. ඉතින් ඒගොල්ලොත් කෑදරකමට ඒ ණය ගන්නවා. තමන්ට දරන්න බැරි තරමට එපාර ව්‍යාපාරය වැඩි කරගන්නවා. ඊට පස්සේ පොඩි අකරතැබ්බයක් වෙන රටට හෝ තමන්ට හෝ දැන් අපේ රටේ උදාහරණයක් වශයෙන් මුළු ටුවරිස් ඉන්ඩස්ට්‍රි එකටම මරු පහරක් වැදලා තියෙනවා. ඉතින් ඒ වගේ පහරක් වැදුනොත් ඊට පස්සේ ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට මුළු ව්‍යාපාරයම ඒ මූල්‍ය ආයතනයට සමහර විට අර කොලැටරල් හැටියට දීලා තියෙනවානේ මේ ඉඩම් හරි බිල්ඩින් හරි ඒවයි නැති වෙලා යනවා. මැෂිනරිත් නැහැ. මුකුත් නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න මූලික හේතුව තමයි තමන්ට දරා ගන්න සස්ටේනබල් growth එකක් නැතුව ඊට වඩා වැඩි වේගෙන් මට නෑ ගන්න හදලා දිනු වෙන්න හදලා. ඒක නිසා ණය ගන්න එක තමයි එතනත් තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ව්‍යාපාරයක් කරන යනකොට ඔය මූල්‍ය දැනුම සහ ඒ ව්‍යාපාරයේ අවශ්‍ය තියෙන කළමනාකරණය කරගන්න හැටි අවශ්‍ය දැනුම අපේ අර පොත් පිටේ ඉවර තිනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් සමඟ සම්බන්ධ වුණාට. මම හිතනවා මේ දේවල් වැදගත් වෙයි කියලා. ඔබ සියලු දෙනාට ඔබගේ ව්‍යාපාරයක් තියෙනවා නම් ඔබ මොනම් තලයක රැකියාවක් කරනවා නම් ඔබේ ස්වේච්ඡාවෙන් ඔබ උපයන ධනය හරි තැන්වල ඉන්වෙස්ට් කරන්න අද ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔබගේ මූල්‍ය කළමනාකාරීත්වය හරියට කරගන්න. ඉතින් එහෙමනම් අපි ලබන සතියේ මේ වගේම වෙලාවකට හම්බ වෙනවා. එනම් see you.